අදත් ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා The 10 Sri Lanka YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින් 1933 දී වින් කරපු chess game එකක් ගැන. ඉතින් මම ඔයාලා දන්නවනේ මේෙදි මම මේ lesson වලදී මේ දවස්වල කරන lesson වලදී මම කරන්නේ ලෝක පූජිත ක්‍රීඩකයන්ගේ chess ඇදීම්, chess තරඟ වලදී ඔහු ජයග්‍රහණය කරපු විදිහ සහ ඔවුන්ගේ අත්දැකීම් අපි කොහොමද බෙදාගන්නේ කියලා තමයි සම්පූර්ණ තරඟේම විස්තර කරමින් මම සාකච්ඡා කරන්නේ. ඉතින් ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ chess ලෝක ශූරයෙක් නොවුනත් හොඳ මොළකාරයෙක්, හොඳ විද්‍යාඥයෙක්, ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක්. ඒ නිසා ඔහුගේ මොළේ ගොඩක් දක්ෂ මොළයක් තියෙන්නේ. අන්න ඒ නිසා මට හිතුණා මෙන්න මේ තරඟය ඔයාලට අරන් આવොත්, ඔයාලට විස්තර විචාරයක් අරන් આવොත් ගොඩක් වැදගත් වෙයි කියලා. අන්න ඒ නිසා තමයි මම අද මේ තරඟය ගැන ඔයාලට එක්ස්ප්ලেইন කරන්න තීරණය කරේ. ඉතින් මේ වගේ වීඩියෝ තේරෙන ටිකක් chess පිළිබඳ හොඳ දැනුමක් තියන අයට විතරයි. ඉතින් ඒ හින්දා මම ඔයාලට ආරාධනා කරනවා chess වලට වැඩි දැනුමක් නැත්තම්, බේසික් අවබෝධයක්වත් අඩුම ගානේ නැත්තම්, පළයා මම කමෙන්ට් සෙක්ෂන් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් දාලා තිනවා. ඒ ලින්ක් ඔස්සේ ඔයාලට යන්න පුළුවන් මගේ chess කියන ප්ලේලිස්ට් එකට. එහෙම නැත්තම් ඔයාලට පුළුවන් සාමාන්‍ය විදියට ප්ලේලිස්ට් එක හොයාගෙන ඉතින් ඒ ප්ලේලිස්ට් වලට ගිහිල්ලා chess video මුලේ ඉඳන්ම follow කරලා එන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ video follow කරලා හොඳ දැනුමක් ලබා ගන්න. Right, ඒ වගේම The 10 Sri Lanka YouTube channel එකට ඔයා අලුත් කෙනෙක් නම් මගේ වීඩියෝ එකක් බලන්නේ පළවෙනි අතවට නම් පහල තියෙන රතුම රතු පාට subscribe button එක click කරන්න. click කරලා subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න, මගේ වීඩියෝත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. Right, එහෙනම් වැඩි කතා කරන්න ඕනේ නැහැ. අපි යමු වීඩියෝ එකට. හරි, සුදු පාර්ශ්වයේ ක්‍රීඩා කරන්නේ ලෝක පූජිත විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින්. ඒ වගේම කළු පාර්ශ්වයේ ක්‍රීඩා කරන්නේ ඔහුගේ ප්‍රතිවාදියා ඔපන්ස් හේම. රයිට්. ඇල්බර්ට් අයින්ස්ටයින් E4 විදිහට තරගයට ඕපනින් ආරම්භ වෙනවා. කිංග්ස් ඕපනින් එක, කිංග්ස් පෝන් ඕපනින් එක. ඒ වගේම ප්‍රතිවාදියාක රිප්ලයි එකත් කිංග්ස් පෝන් ඕපනින් එකම තමයි E5. රයිට්. ඊට පස්සේ අයින්ස්ටයින් Knight f3, Knight c6, Bishop b5. ගොඩක් ජනප්‍රිය ඇතීමක්. ඒ වගේ ආධුනික ක්‍රීඩකයන් වගේම දක්ෂ ක්‍රීඩකයන් අතරත් ගොඩක් ජනප්‍රිය ඇතීමක් තමයි ඒ ඇදීම Bishop b5 වල ස්ථානගත කිරීම. ඒකට ජනප්‍රියම රිප්ලයි එකකුත් තමයි මේක a6 කියන්නේ. අයින්ස්ටයින් Bishop අපසට ගන්නවා. නැවත Bishop attack කරනවා b4 වරේ යොදලා. නැවත Bishop ගන්නවා b3 වලට. රයිට්. ඊළඟට ප්‍රතිවාදියා Knight f6 වලින් ගේම් එකට අවතීර්ණ වෙනවා. අයින්ස්ටයින් castle එකට යනවා. රයිට්. පෝන් වරේව ගන්නවා Knight වරේ පාවිච්චි කරලා. මේ ගැන කිව්වොත් ටිකක් අවදානම්කාරී කැපීමක්. මොකද ඊළඟට කාසල් එකකට ගිහින් ඉන්නේ අපේ අයින්ස්ටයින්. ඉතින් ඊළඟට මේ රෝකින් හොකුවෙන් ගින් ඇටැක් වුණොත් ඒ පේලිය නිකම්ම ඕපන් වෙනවා මේ E කියන පේලිය. ඉතින් කොහොම නමුත් ප්‍රතිවාදියා තීරණය ගන්නවා අප්පල් අයින්ස්ටයින්ගේ රිප්ලයි එක මොකද්ද කියලා. yes rook e1 right. නයිට් ආරක්ෂාව සපයන්න d5 යොදනවා ප්‍රතිවාදියා. නැවත අයින්ස්ටයින් a4 යොදනවා. B5 වල හිටපු පෝන් වරය බේර ගන්න. පෝන් වරය ඉස්සරහට අරන් එනවා B4 කොටුවට. හොඳ මූව් එකක්. අයින්ස්ටයින් නයිට් වරයට ඇටැක් කරන්න උත්සාහ කරනවා D3 වලට දාලා පෝන්ව. නයිට් පසු බෑමකට ලක් වෙනවා. නයිට් C5 වලට යනවා. ඔන්න දැන් අයින්ස්ටයින්ට හොඳම අවස්ථාව E5 වල පෝන් වරයව කපා ගන්න. හරි, ඊළඟට ප්‍රතිවාදියා නයිට් ස්ථානගත කරනවා e7 වලින්. මේක නම් ඇත්තට හොඳ දෙයක් නෙමෙයි මට නම් හිතෙන විදිහට. මට හිතෙන්නේ මේ ලාවේ ඔහු මේ නයිට් අයින්ස්ටයින්ගේ නයිට් කපා ගත්තා නම් ගොඩක් හොඳයි කියලා හිතනවා. ඊළඟට මේ විදිහට අපිට කන්ටිනියු කරන් ගිහින් කාසල් එකට යන්න පුළුවන් අයින්ස්ටයින්ගේ ප්‍රතිවාදියාට. නමුත් ඔහු ඒ වෙලාවේ තීරණය කරනවා නයිට් කපන්න නැතුව නයිට් e7 වල ස්ථානගත කරන්න. රයිට්. ඊළඟට හොඳ මූව් එකක්, ගොඩක් හොඳ මූව් එකක්, කුයින් ස්ථානගත කරනවා F3 වලින්. වව්.
ප්‍රතිවාදී රිප්ලයි එක වෙන්නේ මොකද්ද බලමු රයිට් නයිට් ඇටැක් කරනවා F6 දාලා පොන් මේකත් වෙන විකල්පයක් නැති හින්දා ඒක තමයි කරන්න තියෙන්නේ නමුත් එච්චර හොඳ මූ එකක් නෙවෙයි මොකද ඊළඟට මේ කිංගේ සයිඩ් එකේ පේලි ඕපන් වෙනවා ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි ඔන්න ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්න අයින්ස්ටයින් කුණි ස්ථානගත කරනවා H5 wow දැන් ඉතින් ප්‍රතිවාදයේ තියෙන්නේ කිංග කොහෙටත් අදින්න බෑ නයිට් ගේම් වහන්න පුළුවන් ඒ වගේම පෝන් ගේම් වහන්න පුළුවන් නයිට් ගේම් හුවොත් මෙතන රෝග් ගේ පේලි ඕපන් වෙන හින්දා ලොකු අකර තැබ්බ කර මොහොන් දෙන හින්දා මේ වෙලාවේ පෝන් ගේම් වහන්න උත්සාහ කරනවා රයිට් ඊළඟට අයින්ස්ටයින් පෝන් කැප්චර් කරනවා හොඳයි හොඳ ඇදීමක් මොකද ඊළඟට නයිට් ගේම් කොහොමත් කපන්න බෑ රෝගින් චෙක් වෙන හින්දා මේ වෙලාවේ පෝන් ගේම් කපන්න තීරණය කරනවා ප්‍රතිවාදිය රයිට් ඊළඟට අයින්ස්ටයින් රුක් කරාට පහර දෙනවා ඊළඟට බිෂොප් වරයට පහර දෙනවා නයිට් පාවිච්චි කරලා නයිට් ගන්නවා අයින්ස්ටයින් ක්වීන් D6 වලින් ප්ලේස් කරන්න උත්සාහ කරා ප්ලේස් කරා අයින්ස්ටයින්ගේ ප්‍රතිවාදිය බලමු අයින්ස්ටයින්ගේ රිප්ලයි එක මොනවාගේද කියලා ඕ බිෂොප් H6 wow කිංව ගේනවා D7 වලට ආරක්ෂිත ස්ථානයක් කරා යන්න තමයි ප්‍රතිවාදයේ මම හිතන්නේ උත්සාහ කරන්නේ අයින්ස්ටයින් බොහොම පහසුවෙන් බිෂොප් ගන්නවා බිෂොප් ස්ථානගත වෙනවා B7 වලින් රයිට් ඊළඟට ක්වීන් ගේනවා G7 වලට අයින්ස්ටයින් ඒක ටිකක් හොඳ මූව එකක් ප්‍රතිවාදියාගේ රූප ස්ථානගත කරනවා E8 වලින් නයිට් ආරක්ෂාව සපයන්න නයිට් D2 අයින්ස්ටයින්ගේ රිප්ලයි එක වෙන්නේ ඒක C5 රුක් D1 හොඳ මූව එකක් මොකද මේ රුක්ගෙන් ඕපන් පේලියකට ගේන එක ගොඩක් හොඳයි අනිත් රුක්වත් E වල ඉන්න රුකුත් ඕපන් පේලියකට අවිල්ලා ඉන්නේ ඊළඟට මේ නයිට් පෝන්ලා අයින් කරගත්තොත් මේ D වලට දැන් ස්ථානගත කරපු රුකුත් අයින්ස්ටයින්ගේ පැත්තෙන් ඕපන් වෙනවා ඊළඟට මූව එකක් A5 පාවිච්චි කරන්න ප්‍රතිවාදියා නයිට් C4 හොඳ මූව එකක් මොකද ඊළඟට නයිට් කැපුවොත් අපිට පුළුවන් D3 වල ඉන්න pawn ගෙන් knight කපලා rook පේලි open කරගන්න ගම queen න pin කරගන්න අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔව් ප්‍රතිවාදී වෙලාවේ මම වැරදි තීරණයක් වගේ මට නම් හිතෙන්නේ මොකද ඊළඟට queen වහිමි වෙනවා. නමුත් ඔහු හිතන මේති අවස්ථාව හැටියට knight සහ queen knight සහ rook ගන්න එක හොඳයි කියලා. ඊට පස්සේ Einstein pawn කැපුවා. ඊළඟට queen pin line පැහැදිලිවම එනිසා ප්‍රතිවාදය කොයින් කපනෝ හැවත රෝගෙන් කොයින්ව ගන්නවා චෙක් මේ චෙක් එක ආවට පස්සේ කිං පසු බහිනවා DC8 වලට නයිට් ගන්නවා ඇල්බර්ට් අයින්ස්ටයින් රයිට් ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ප්‍රතිවාදය මේලාවේ රිසයින් වෙනවා ඒ කියන්නේ හිතමතා පරාජය බාර ගන්නවා විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින්ට ජයග්‍රහණය හිමි වෙනවා ඉතින් බෙල්බෙලුන්ට පේනවා අයින්ස්ටයින්ට ගොඩක් තියෙනවා පීසස් වල වාසිය. ඉතින් ඒ නිසා ඔහුගේ ප්‍රතිවාදිය මේ වෙලාවේ රිසයින් වෙන්න හිතමතා පරාජය බාර ගන්න උත්සාහ කරනවා. මම හිතනවා අද වීඩියෝ එක චෙස් ඉගෙන ගන්න අස ඔයාට ගොඩක් වැදගත් වුණා කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් තව කෙනෙකුට බලන්න මෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මම චුට්ටක් ආරාධනා කරනවා. ඒකම වීඩියෝ ගැන ඔයාගේ අදහස අනිවාර්යෙන් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න කොහොමද අයින්ස්ටයින්ගේ තරගය කොච්චර හොඳයිද? ඒ වගේම අනේ වගේ වට ආපු අදහසක් මේක මෙහෙම වුණා නම් හොඳයි. අන්න ඒ වගේ දේවල් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා. ඒක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම the 10 ශ්‍රී ලංකා YouTube channel එකට වැතාමත් එකතු වෙලා subscribe කරලා නැත්තම් බලන්න තියෙන රත්පරති පාට subscribe button එක click කරන්න. click කරලා subscribe කරලා එකතු වෙන්න. right එහෙනම් මේ වගේ තවත් හොඳ වීඩියෝ එකක් අරගෙන මම ඔයාව හම්බෙන්න එන්න. එතකන් ඔබට සුබ දවසක්, ජයග්‍රහී දවසක්.